ඒ 1972 වසරේ දෙසැම්බර් මාසයේ 29 වෙනිදා සීතල අඳුරු රාත්‍රියක් වුණ එදින ඊස්ටර්න් එයාලයින්ස් ෆ්ලයිට් 401 ගුවන් යානය නිව්යෝක් සිට මියාමි ගුවන්තොට බල බලා පිටත් යාමට නියමිතව තිබුණා. නියමුවන් නැතුළුව මුළු මගීන් සංඛ්‍යාව 176 දෙනෙකු මේ වන විටත් ගුවන් යානය තුල සිටියා. සාමාන්‍ය ලෙස ගුවන් ගමන ආරම්භ වුණත් යානයේ ගුවන්ගත වී පැය දෙකකට ආසන්න කාලයක් ගත වන විට යානයේ කාර්මික දෝෂයක් හටගන්නවා. පළපුරුදු ගුවන් නියමුවන් දෙපළක් යානය පදවමින් සිටියත් ඔවුන්ට එම දෝෂය මගහරවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දෙසැම්බර් 29 වෙනිදා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්ම ගුවන් යානය ඉතාමත් අවාසනාවන්ත අන්දමින් කඩාවැටි විනාශ වී යනවා. මෙම අනතුරින් මගින් 101 දෙනෙකු මරණයට පත් වෙනවා. 75 දෙනෙකු දිවි බේරා ගන්නට සමත් වුණත් ප්‍රධාන ගුවන් නියමුවා සහ ගුවන් ඉංජිනේරුවරයා මෙම අනතුරින් අවාසනාවන්ත අන්දමින් මිය ගියා. මේ සිදුවීම සම්බන්ධව මතකයේ නැවත වරක් අලුත් කරන්නට සමත් වුණ සිදුවීමක් ඊට මාස කිහිපයකට පසුව සිදුවෙනවා. ඒට හේතුව වෙන්නේ ෆ්ලයිට් 318 ගුවන් යානය. නිව් ජර්සි සිට මියාමි බලාපිටත් යන මෙම ගුවන් යානය ගුවන්ගත වී මොහොතකට පසුව ගුවන් සේවිකාවක් විසින් දකින්නේ යානය තුළ අමනුෂ්‍ය ආත්මයක් සිටින බවයි. ඔහු යම් දෙයක් පිළිබඳව කියන්න උත්සාහ ගන්නමින් ඉඳලා තියෙනවා. ඇය වහාම මේ සිදුවීම ගැන යානයේ නියමුවන් දැනුවත් කරනවා. එතනට පැමිණෙන ගුවන් ඉංජිනේරුවරයා විසින් මේ අමනුෂ්‍ය ආග්මය කවරෙක්දයි හඳුනා ගන්නවා. ඔහු පවසන්නට උත්සාහ කළ පණිවිඩය අවබෝධ කරගත් නියමුවන් විසින් ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කරනවා. මේ හේතුවෙන් එම යානයේ සියලුම මගී ජීවිත බේරා ගන්නට හැකියාව ලැබෙනවා. මේ විදිහට ෆ්ලයිට් 318 ගුවන් යානය තුළට පැමිණි අමනුෂ්‍ය ආග්මය කවුද? ඔහු පවසන්නට උත්සාහ කර තිබුණේ කුමක්ද? මින් පෙර අපි කතා කරපු කඩාවැටි විනාශ වුණ ෆ්ලයිට් 401 ගුවන් යානය සමග මෙහි ඇති සම්බන්ධතාවය කුමක්ද? මේ ගැන හැම දෙයක්ම දැනගන්න කුතුහලයේ පිරි මේ වීඩියෝවේ අවසාන මොහොත දක්වාම අපිත් එක්ක රැඳිලා ඉන්න. ප්‍රධාන ගුවන් නියමුවා වුණේ වයස අවුරුදු 55ක් වුණ බොබ් ලොෆ්ට්. ඔහුට ගුවන් පියාසරපැය 29700ක අධ්‍යක්ෂින් තිබුණා. සහායක ගුවන් නියමුවා වුණේ වයස අවුරුදු 39ක් වුණ ස්ටොක් ස්ටීල්. ඔහු ගුවන් පියාසරපැය 5800ක අධ්‍යක්ෂින් තිබුණා එක්. ඒ වගේම යානයේ පියාසර ඉංජිනේරුවරයා වුණේ ගුවන් පැය 15700ක අධ්‍යක්ෂින් තිබුණ ඩොන් රෙපෝ. රාත්‍රී 9:20ට ගුවන්ගත වුණ මෙම ගුවන් යානය කිසිම ගැටලුවකින් තොරව මියාමි දෙසට පියාසර කරමින් සිටියා. රාත්‍රී 11:30ට පමණ යානය මියාමි ගුවන්තොටුපලට ගොඩබෑමට සූදානම් වුණා. ගුවන් යානය ගොඩබස්වන්නට පෙර යානයේ රෝද පිටතට ගන්න භාවිතා කරන ලෑන්ඩින් ගියර් එක ප්‍රධාන නියමුවා විසින් පහත් කරනවා. නමුත් එහි දෝෂයක් ඇති බවට නියමුවාට තේරුම් යනවා. රෝද පිටතට නිසි ආකාරව පැමිණියා නම් දැල්වෙන්නට ඕන විදුලි බුබුල මෙහිදී දැල්ුණේ නැහැ. ඒ අනුව යම්කිසි දෝෂයක් සිදු ඇති බවට නියමුවන්ට වැටහෙනවා. මේ නිසා ප්‍රධාන නියමුව බොබ් ලොෆ්ට් විසින් මියාමි ගුවන් පාලක මධ්‍යස්ථානය අමතා පවසන්නේ යානයේ ගොඩබැස්වීමේ දෝෂයක් ඇති බවත් ඒ නිසා ඒ නිවැරදි වනතුරු යානය ගොඩබැස්වීමට නොහැකි බවයි. මේ අතර ගුවන් ඉංජිනේරු ඩොන් රෙපෝ විසින් සියල්ලම පරීක්ෂා කර බැලුවත් කිසියම් හෝ යාන්ත්‍රික දෝෂයක් ඇති බවට සාධකයක් ඔහුට හමු වෙන්නේ නැහැ. නමුත් ගුවන් යානය සාර්ථක ලෙස ගොඩබස්වන්නට හැකිවන පරිදි ගුවන් යානයේ ඉදිරිපස රෝදය පිටතට පැමිණ තිබුණෙත් නැහැ. යානයේ ස්වංක්‍රීය පාලනයට දැමූ නියමුවන් විසින් හදිසි ගොඩබෑමක් වෙනුවෙන් කළ හැකි දේ කුමක්දයි යන්න ගැන විමසා බැලුවා. හදිසියම තත්පර 70ක් තුල ගුවන් යානය අඩි 250ක් පහළට ගමන් කරනවා. මේ වන විට යානය ගමන් කරමින් තිබුණේ අඩි 2000ක පමණ උසකින්. වහාම නියමුවන් විසින් යානයේ ස්වංක්‍රීය පාලනය ඉවත් කර තම පාලනයට යානය ගත්තත් නැවතත් තත්පර කිහිපයක් තුල නියමුවන්ගේ පාලනයකින් තොරවම යානය තවත් අඩි කිහිපයක් පහතට පහක් වෙනවා. යානයේ තමන්ගේ පාලනයෙන් විලිහි ගොස් ඇති බවට නියමුවන්ට තේරුණත් අවාසනාවකට මෙන් තවත් තත්පර 10ක් වගේ කාලයක් ඇතුළත යානය කඩාවැටී විනාශ වී යනවා. නියමුවන් නැතුළුව සියලුම පිරිස 176 දෙනෙකු සමග කඩාවැටෙන යානයෙන් 101 දෙනෙකු මිය යනවා. තුවාල ලැබුවත් 75 දෙනෙකු ජීවත් වෙන්න වාසනාව හිමි කරගන්නවා. ඒ විදිහට ගුවන් මගින් 163 දෙනාගෙන් 67 දෙනෙකු සහ
ගුවන් කාර්යමණ්ඩලයේ 13 දෙනාගෙන් 8 දිනක දිවි බේරා ගන්නට සමත් වෙනවා. මේ අවාසනාවන්ත ඉරණම නිසා ගුවන් යානයේ ප්‍රධාන නියම බබ් ලොෆ්ට් සහ ගුවන් ඉංජිනේරු දොන් රෙපෝ ජීවිතක්ෂයටපත් වෙනවා. පසුව මේ ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබනවා. ඒ අනුව තහවුරු වෙන්නේ ලෑන්ඩින් ගියරය පහත් කළ විට දැල්විය යුතු බල්බය දෙවී ගොස් තිබී ඇති බවයි. කොහොම වුණත් යානයේ පාලනයකින් තොරව කඩාවැටි අනතුරටපත් වුණත් යානය සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙලා තිබුණේ නැහැ. මේ නිසා ෆ්ලයිට් 401 ගුවන් යානය නැවත භාවිතයට ගන්න පුළුවන් උපකරණ සහ උපාංග වැනි දේවල් වෙනත් ගුවන් යානා වෙනුවෙන් යොදාගත් බවට වාර්තා වී තිබුණා. කොහොම වුණත් මේ සිදුවීම සිදු වී සති කිහිපයකට පසුව මේ ගුවන් අනතුර ගැන නැවත වරක් මිනිසුන් කතා කරන්න පටන් ගන්නවා. ඒට හේතුව වෙන්නේ හරි අපූර්ව සිදුවීමක්. ඇමරිකාවේ නිව් ජර්සි සිට මියාමි බලා පිටත් වෙන්නට ෆ්ලයිට් 318 ගුවන් යානය සූදානම් වෙමින් තිබුණා. සාමාන්‍ය පරිදි ගුවන් මගින් සහ ගුවන් කාර්යමණ්ඩලය සමග මේ ගුවන් යානයත් නිව් ජර්සි ගුවන් තොටුපළින් ගුවන්ගත වෙන්නේ මියාමි බලා ගමන් කරන්න. කිසිදු කරදරයකින් තොරව මෙම ගුවන් යානය ඉතාමත් සාමාන්‍ය අයුරින් ගමන් කරමින් තිබුණා. මේ අතර වාරයේ ගුවන් සේවිකාවන් විසින් ගුවන් මගින්ට ආහාර පිළිගැන්වීමට සූදානම් වෙමින් සිටියා. එක් සේවිකාවක් විසින් පෙර සකස් කරන ලද ආහාර ගුවන් යානය තුළ ඇති විදුලි අවන් එකක් භාවිත කරමින් උණුසුම් කරමින් සිටියා. අවන් එකේ වීදුරු දොරෙන් ඇය දකින්නේ ඇයට පිටුපසින් යම්කිසි පුද්ගලයෙකු සිටින බවයි. ඡායාව පැහැදිලි නැති නිසා ඇය හැරී බලන්නේ ගුවන් මගියෙකුටවත් එතනට එන්න බැරි නිසා ඇතිවන සැකයෙන්. නමුත් ඇයට පෙනෙන කිසිවෙක් එම ස්ථානයේ හිටියේ නැහැ. ඇය නැවත වරක් අවන් එකේ වීදුරුව තුලින් එම ඡායාව දකිනවා. තරමක බියට පත්වන ඇය වහාම තවත් ගුවන් සේවිකාවක් ඇඳවනවා. ඇයටද මේ අසාමාන්‍ය ඡායාව පෙනෙනවාද විමසූ විට ඇයටත් ඒ පෙනෙන බවට පවසනවා. පියවි ඇසට නොපෙනුනත් වීදුරුව මතින් දිස්වන එම ඡායාව ඔවුන්ට යම් දෙයක් පවසන්න උත්සාහ ගන්නා බවට ගුවන් සේවිකාවන්ට තේරුම් යනවා. වහාම නියම කුටිය වෙතට යන සේවිකාව මේ ගැන ගුවන් නියමුවන්ට පවසා සිටිනවා. මේ ගැන සොයා බලන්න ඒ ගුවන් යානයේ ගුවන් ඉංජිනේරුවරයා ගුවන් සේවිකාවන් සමග එතනට එනවා. ඔහුත් මේ අද්භූත පුද්ගලයාගේ ඡායාව දකිනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ අද්භූත පුද්ගලයා කවුරුන්දයි හඳුනා ගන්නවා. ඒ මීට මාස කිහිපයකට පෙර අනතුරකට ලක් වී මියගිය ෆ්ලයිට් 401 ගුවන් යානයේ ඉංජිනේරුවරයා වුණ දොන් රෙපෝ. ඔහු යම්කිසි පණිවිඩයක් දෙන්න හදන බව දැකපු මේ ඉංජිනේරුවරයා ඔහු පවසන දේ තේරුම් ගැනීමට උත්සාහ ගන්නවා. ඔහු අංග චලනයන් භාවිත කරමින් පවසන්නේ ගමන් කරමින් පවතින යානයේ ගින්නක් ඇති වී පුපුරා යන බව. ඒ නිසා වහාම ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වන ලෙසයි. මේ පිළිබඳව නියමුවන් දැනුවත් කරන ඔහු වහාම නියමුවන් සමග හදිසි ගොඩබැස්වීමකට සූදානම් වෙනවා. වාසනාවකට මෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත නිරුපද්‍රිතව ගුවන් යානය ගොඩබස්වා සියලුම ගුවන් මගින් ආරක්ෂිතව ගුවන් යානයෙන් පිටතට ගන්නවා. ඉන්පසුව නියමුවන් සහ ඉංජිනේරුවරුන් විසින් යානය පරීක්ෂා කර යම් දෝෂයක් ඇද්දයි සොයන්න පටන් ගන්නවා. නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් එක්වරම යානයේ ගින්නක් ඇති වෙනවා. ක්ෂණිකවම යානයෙන් පිටතට පැමිණෙන නියමුවන් විසින් දිවි ගලවා ගන්නට සමත් වෙනවා. මේ සිදුවීම සමග දොන් රෙපෝගේ අවතාරය පැමිණ මගේ ජීවිත රැසක් බේරාගත් බවට ප්‍රචාරය වෙනවා. ඒ අතර ප්‍රසිද්ධ වෙන්නේ තවත් ගුවන් යානා තුලදී දොන් රෙපෝගේ මෙන්ම නියම බොබ් ලොෆ්ගේ අවතාරයක් දකින්නට ලැබුණ බවයි. මේ හේතු නිසා විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඊස්ටර්න් එයාලයින්ස් ආයතනය පවසා තිබුණේ තම ගුවන් යානාවල හොල්මන් නොමැති බවත් මිනිසුන් විසින් මේවා මනාකල්පිත ලෙස ගොඩනගාගත් කතන්දර බවයි. ඒ අතර වාරයේ තවත් මතයක් ලෙස ප්‍රසිද්ධ වී තිබුණේ ෆ්ලයිට් 318 ගුවන් යානය භාවිත කළ අවන් එක ෆ්ලයිට් 401 ගුවන් යානයෙන් ලබාගත් අවන් එක බවයි. ඒ නිසා දොන් රෙපෝගේ අවතාරය පැමිණ ඔවුනට අනතුරු ඇඟවූ බවටත් ප්‍රසිද්ධ වුණා. කොහොම වුණත් ඊස්ටර්න් එයාලයින්ස් ආයතනය ප්‍රකාශ කර තිබුණේ විනාශයට පත්වන ෆ්ලයිට් 401 ගුවන් යානයෙන් ලබාගත් කිසිම උපකරණයක් හෝ වෙන යම් කොටසක් වෙනත් කිසිදු ගුවන් යානයක් වෙනුවෙන් ලබා නොදුන් බවයි. එම සියලුම කොටස් පිළිබඳව තොරතුරු අවශ්‍යයට දකුණු ෆ්ලොරිඩාවේ මියාමිහි පීටි ලේඛනාගාරයෙන් ලබාගත හැකි බවටත් ඊස්ටර්න් එයාලයින්ස් ආයතනය ප්‍රකාශ කර තිබුණා. ඒ දේවල් කොහොම වුණත් ෆ්ලයිට් 401 ගුවන් යාන අනතුර සමග මියගිය දොන් රෙපෝ මෙන්ම නියම බොබ් ලොෆ්ගේ අවතාරයත් ගුවන් ගමන්වලදී ඇතැම් මගීන් දුටු බවට වාර්තා වෙලා තියෙනවා. මේ සිදුවීම ගැන ඔයාට හිතුන දේවල් වගේම ඔයා මේ ගැන අහලා තියෙන දේවල් ගැනත් අපට පහලින් කමෙන්ට් කරලා කියන්න. මේ ගැන වැඩිදුර තොරතුරු සොයන්න කැමති අයට ෆ්ලයිට් නම්බර් 401 ලෙස Google එකෙන් සර්ච් කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔයා තවමත් අපේ සත්සමුද්‍ර YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පහලින් අපව subscribe කරලා පැත්තෙන් තියෙන notification bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේ ගුවන් අනතුරක් ගැන වීඩියෝකින් අපි නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.